අපි දන්න ඔබ දෝෂාභියෝග ක්‍රියාදාමය ගැන ග්‍රන්ථයක් කෙලි දැක්වා. ඇයි මෙහෙම ග්‍රන්ථයක් කෙලි දක්වන්න ඔබ අදහස් කළේ? බොහෝ දෙනෙක් ඒක ගැන කතා කළා. ඒ ඇතුළාන්තය ගැන ඒ කිසිම අවස්ථාවකදී සාකච්ඡාවක් මාර්ගයෙන් ඉදිරිපත් වුණේ නැහැ. අන්තිමටම තීරණය කරා මේක ගැන ඇත්ත කතාව මම ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඔබ කියන්නේ ඔබේ පාර්ශවය අදහස මතුනේ නැහැ කියලාද? එකපාරට හිටියඩිය 2012 නොවැම්බර් මාසයේදී මට විරුද්ධව චෝදනා ගණනාවක් ගෙනල්ලා, චෝදනා 14ක් ඉදිරිපත් කරලා ඉවර වෙලා මම අන්ත දූෂිත පුජ්‍යලයක් විනිශ්චයකාරවරයෙක්, අග්‍ර විනිශ්චයකාරවරයෙක් විදිහට ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වපේක. මම 96 ඉඳලා 2011 දක්වා රාජකාරී කරපු වකවානුවෙත්, 2011 මැයි මාසෙදී මම අග්‍ර විනිශ්චයකාරවරිය විදිහට පත් කරපු වෙලාවේදීත් ඇයි මේ පුජ්‍යලයා දූෂිත නැද්ද කියලා හොයලා බැලුවේ නැත්තේ කියන එක පැහැදිලි වේ යුතුයි ඕනෑම කෙනෙකුට. මේක මේ වෙනයම් කාරණා මතුවෙච්ච හිඳයි මේ වාගේ දෝෂාභියෝගයක් ගේන්න හේතු වුනේ කියන එක. උත්තරීතර පොතයි අනිත් ඉංග්‍රීසි පොතයි කියවලා බැලුවොත් පැහැදිලි වෙයි. 2011 මැයි මාසේ මාව පත් කරපු වෙලාවේ ඉඳලම මාව යම් යම් අයට ගැටලුවක් බවට පත්වෙච්ච හිඳයි අවසානයේ දෝෂාභියෝගය මතුනේ කියන එක. යම් යම් අයට කියලා ඔබ අදහස් කරන්නේ ඒ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාටද නැත්නම් ආණ්ඩුවටද? අනිවාර්යයෙන්ම මාව ගැටලුවක් බවට පත්වුනේ පැවතිච්චි ආණ්ඩුවට. ලිමක් කළා ඔබේ නීතිවේදීන් ඇතුළු ඔබ නියෝජනය කර පිරිස ඒ ක්‍රියාදාමය මහජනතාවට විවෘත කරන්න කියලා. ඒ විවෘත නොකිරීම ගැන දැනටුනත් ඔබට දැනෙන මොන වගේ හැඟීමක්ද? ඔබට ඔබේ මතය ඔබේ පාර්ශවයෙන් කරුණු දක්වන්න එහිදී සාධාරණ අවස්ථාවක් ලැබුණද? මගේ මතය ඉදිරිපත් කරන්න මට කොහෙස්ම අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. අපි දිගින් දිගටම ඉල්ලා සිටියා මට ඉස්සෙල්ලම කල් දෙන්න කියලා මගේ පිළිතුරු ලබා දෙන්න. ඒකට කොහෙත්ම ඒගොල්ලෝ අවකාශයක් ලබා දුන්නේ නැහැ. මගේ නීතිජවරු ඉල්ලා සිටියා මේ සම්පූර්ණ ක්‍රියාදාමයම විවෘත කරන්න කියලා මාධ්‍යයට. මට ඒකට අවකාශයක් දුන්නේ නැහැ. ඔබට චෝදනාවක් එල්ල වුණා නේද පසු කාලීනව? රාජපක්ෂ පරිපාලනය 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් අවස්ථාවේ බොහෝ දෙනා අදහස් කර විග්‍රහ කළ ආකාරයට ඒකාධිපතිවාදී සංශෝධනයක් සම්මත කර ගැනීම ඒක ව්‍යවස්ථාවට අනුකූලයි කියලා ඔබතුමියගේ නායකත්වයෙන් විනිශ්චය මණ්ඩලයක් අනුමැතිය දුන්නා. ඒ වෙලාවේ හිටපු අග්‍ර විනිශ්චයකාරවරයා රටෙන් බැහැරව ගිය හින්දා අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියට එන්න තිබිච්ච 18 වෙනි ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනයේ මංගෙත් එක්කම තවත් විනිශ්චයකාරවරුන් පිරිසක් එක තමයි එන ඒ සංශෝධනය ගැන සලකා බලන්න සිද්ධ වුණේ. එහෙම නැතුව කවුරුවත් සන්තෝෂ වෙන විදිහටවත් කවුරුවත් අසන්තෝෂ වෙන විදිහටවත් මම කොයි වෙලාවකවත් තීරණයක් දීලා නැහැ. ඔබතුමිය අදත් විශ්වාස කරනවාද 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපතිවරයාගේ විශේෂයෙන්ම දුරකාලය සම්බන්ධ සීමාව ඉවත් කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියලා? ඒ ඉදිරිපත් කරපු අදාළ පනත් කෙටුම්පතේ තිබිච්චි කරුණු කාරණා වලට අනුවයි ඒ තීරණය දුන්නේ. ඒකට අනුව මම ගත්ත තීරණය අද දවසෙත් මම ඉන්නවා. වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඔබතුමිය යලිත් වරක් අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් කළා. ඒ පත් කිරීමෙන් දවසකට පස්සේ ඔබතුමිය විශ්‍රාම ගත්තා. ඇයි ඒ? ඒකට හේතු කාරණා මහ ගොඩක් තියෙනවා. මම අනවශ්‍යයි කියලා හිතපු පුජ්‍යර කට්ටියක් හිටියා. ඒ වගේම මම අවශ්‍යයි මං තවදුරටත් ඒ තරතුරේ දැරිය යුතුයි කියන අදහස දරපු කණ්ඩායමකුත් හිටියා. මගේ දෝෂාභියෝගයේ හින්දා මං වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච නීතිච කණ්ඩායමකුත් හිටියා. මගේ නඩුවකට ඉදිරිපත් වෙච්ච නීතිච්චවරයෙක් මගේ ඉස්සරහටම නඩුවක් ගෙනල්ලා ඉවර වෙලා පක්ෂව තීන්දුව දුන්නත් විරුද්ධව තීන්දුව දුන්නත් අර පිටින් බලන පුජ්‍යරට තේරෙන්න හිතෙන්න පුළුවන් මේක සාධාරණද කියන එක. අන්න ඒ ගැටලුව මගේ හිතේ තදබල විදියට බලපෑපු එක ප්‍රධානතම හේතුවක් වුණා. ජනාධිපතිවරණයක් කැඳවලා තිබෙනවා ලබන නොවැම්බර් 16 වෙනිදා. ඔබතුමිය ඉදිරිපත් වෙනවද ජනාධිපතිවරණයට? සෑහෙන කණ්ඩායමක් ඉදිරිපත් වෙලානේ ඉන්නේ. ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තියෙනවද? සිවිල් සංවිධාන වලින් ඒ වගේම ලියාපදිංචි වෙච්ච පක්ෂ වලින් මට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. මේ වෙලාව වෙනකොටත් මට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තියෙනවා. ඒ තීරණය මං අතේ තියෙන දෙයක් නෙමෙයි. මොකද හේතුව මම දේශපාලඥයෙක්වත් දේශපාලඥයෙක් වීමට උත්සාහ දරන පුජ්‍යලයෙක්වත් නෙමෙයි. නමුත් සමහර වෙලාවට අවස්ථාවක් දෙන්නේ නැත්තම් බලහත්කාරයෙන් දේවල් කරන්න අමාරුයි නේද? අපි හැමදාම කතා කරනවා. අපි සිංගප්පූරුවක් වෙන්න උත්සාහ කරනවා, නැත්තම් අපි තවත් දියුණු රටක් වෙන්න හදනවා. ඒක නෙමෙයි විය යුත්තේ. අපේ රටට ගැළපෙන විදිහට අපි ඉදිරියට යන මාර්ගයක් විවෘත කරගන්න අපි උත්සාහ කළ යුතුයි. වෙනත් කිසියම් ස්වාධීන අපේක්ෂකයෙකුට සහාය දෙනවාද?
අනිවාර්යෙන්ම නෑ. මම කිසිම දේශපාලන වේදිකාවකට ගොඩ වෙලා මං දේශපාලන කතා කරන්න කිසිම විදිහ බලාපොරොත්තුවක් මගෙන. කිසියම් ආකාරයකට ප්‍රබල ඉල්ලීමක් ඉදිරිපත් වුණොත් ඔබතුමිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවකුත් තියෙනවා. ඒක මං හිතන්නේ මම ඉරණමට භාර දිය යුතු කාරණයක්.